අයිබෝවන් ඉතින් අද සුපුරුදු සතුටින් සෙනෙහසින් මේ හමුවන්නේ එල්එන් ස්පෝට් ක්‍රීඩා පසුවිපරම සමගයි. ඉතින් මට අද අමුත්තක් කරන්න කියලා හිතුණා. ඒ තමයි ක්‍රීඩා පසුවිපරම තුලින් අපි කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ මේ බොක්සිං ක්‍රීඩකයෙක්ගේ නොහොබිනා ක්‍රියාවක් පිළිබඳවයි. මෙම ක්‍රීඩකයා තමයි ජේම්ස් බට්ලර් ඇමරිකන් ජාතිකයෙකු. මොහු අවුරුදු 13ක් ක්‍රීඩා කර තිබෙනවා. ඉතින් මේ අවුරුදු 13ට තරඟ 25ක්ම ක්‍රීඩා කර තිබෙනවා. මේ තරඟ 25න් තරඟ 5ක්ම පරාජයට පත්වල තියෙන අනිත් තරඟ 20ම ජයග්‍රහණය තමයි හිමි කරගෙන තිබෙන්නේ. එයින් තරඟ දෙකක්ම පැරදිලා තිබෙන්නේ රිචඩ් ග්‍රාන්ට්. ඉතින් ඔහු මේ තරඟ දෙකම ඔහු අතින් පරාජය වීමත් මොහුට ටිකක් කනස්සල්ලට පත් වුණා. ඒ කියන්නේ බට්ලර්ට. බට්ලර් ඉතින් දැඩි වේදනාවකින් තමයි හිටියේ. ඔහොම යද්දී මේ දෙවෙනි තරඟයේ රිචඩ් පරාද වෙනවා සමගම දැඩි කේන්තියක් ගියා බට්ලර්ට. බට්ලර් මොකද්ද කරේ? පැත්තකට හැරිලා ටිකක් දුක් මුසු ඉන්නකොට ග්‍රාන්ට් ආවා අතර දෙන්න බට්ලර්ට. මොකද උනේ? මොහු එක වාරම අත මිට මොලවල ගැහුවා ග්‍රාන්ට්. තොල පැලිල ලේ හැලිල වැටෙන ග්‍රාන්ට් කොහොම වේගෙන් වැදුනද කිව්වොත් ඔහු ඇද වැටුණා සීසොන්ව. පසුව ග්‍රාන්ට් රෝහල් ගත කරා. බට්ලර්ට මොකද වුනේ? බට්ලර්ට මාස 4ක් සිරඳඩුවම් විඳින්න සිද්ධ වුණා. ඉතින් මේ සිදුවීමත් සමග මේ කනස්සල්ලට හේතුවක් වූ නිසා ඔහුගේ විශේෂයෙන්ම ඔහුගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔහුට බට්ලර්ට අහිමි වුණා. ඒ විතරක් නෙවෙයි ඔහුගේ යහළුවනුත් ඔහුට අහිමි වුණා. අන්තිමේට මොහුට ඉතුරු වුණේ යහළුවන් දෙදෙනෙක් පමණයි. ඒ තමයි මැක්ස් සහ සෑම්. ඉතින් මේ ක්‍රීඩකයන් එක්කෙනෙක් ඇවිල්ලා මේ මැක්ස් කියන්නේ ක්‍රීඩා විචාරකයෙක්, සෑම් කියන්නේ ඔහුගේ හොඳම යාළුවෙක්. ඉතින් මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් අහිමිවීමත් ඔහුට දරාගත බැහැ නෝ කි නැත්නම් ඔළුවේ අමාරුවක් අපි කියලා කියන ඒ වගේ දෙයක් මොහුට ඇති වුණා. ඒ විතරක් නෙවෙයි කොහොම හරි සෑම් ඒ වගේම මැක්ස් මේ දෙදෙනාට මේ දුක කියන්නට ඕන කියලා බට්ලර් කල්පනා කරා. අවසානයේ සෑම් හොයාගෙන ගියා මේ බට්ලර්. ගියේ සෑම්ගේ ගෙදර. සෑම්ගේ ගෙදරට යද්දී සෑම් මොකද කරේ? බට්ලර් ගණන් ගන්න නැතුව ඔහේ නිකන් ගේ ඇතුළට ගියා. බට්ලර්ට හොද්දටම තරහ ගියා. තරහ ගිහින් ළඟ බලපන් තිබේ මිටියා. මිටියා අරන් සෑම්ට ගැහුවා. දෙසරයි තුන්සරයි තුන්සරයි ගහදි සෑම් ඇද වැටුණාම ඔහු වාරවල් පහක් ගැහුවා මිටියේ ඔළුවට. ඉතින් ඔළුවට ගැහිම තුල එතරම් ඔහු මිය ගියා කියලා තමයි වාර්තාණයෙන් සෑම් මිය ගියා. බට්ලර් කරේ මොකද්ද? සෑම් එතනදිම කාපට් එකෙන් ඔතලා කාමරයකට දාලා ගින්දර දුන්නා. ගිනි දුන්නා කාමරේ ඇතුළ ගිනි ගැහුවා. කොහොම වුණත් ඔහු ගිනි තියලා පැනලා දුවා. බට්ලර් තඟවිල සිටියා දින ගණනක්. අවසානයේදී බට්ලර්ට ගැළවීමක් නැතුණා. නීතියට පිටුපානට බැරි වුණා. ඒ නිසාම බොහෝ පොලිසියට අසුනාට පස්සේ පාපොච්චාරය කරා මම මේ වැරද්ද කරා කියලා. මේ වැරද්ද කළ නිසාම ඔහුට සිරබත් කන්නට සිදු වුණා. දැඩි නඩු තීන්දුවකින් පසුව අවුරුදු 29කට බට්ලර් සිරගත කළා. එයින් දැන් අවුරුදු 17ක් ගෙවිලා ගිලා ඉවරයි. තවත් අවුරුදු 12ක් ඔහුට සිරබත් කන්නට සිදු වෙලා තිබෙනවා. කොහොමත් ඔහුට නිදහස් වන්නට වෙන්නේ ඔහුගේ වයස අවුරුදු 65ක් ගෙවුනට පස්සේ. මම හිතනවා මේ සිදුවීම ක්‍රීඩා ලෝ සිටින ක්‍රීඩාවන් මෙන්ම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් හොඳ පාඩමක් වේ. මොකද අධික කෝපය නිසා සිදුවීම තමයි පසු කාලිනව බට්ලර් දුක් විඳමින් දැන් සිටින්නේ නැත්. ඔහු කියන්නේ මේක හැමෝටම පාඩමක්. මගේ අධික තරහ යෑම නිසා තමයි මේ දේ වුණා කියලා තමයි ඔහු විදේශ මාධ්‍යවලට පවසා තිබුණේ. ක්‍රීඩා ලෝලේ මිතුරු මිතුරිනේ අවසරයි සමුගන්නට අදත් එල්එන් ස්පෝට් ක්‍රීඩා පසුවිපරම තුලින් සමුගන්නා මේ මොහොතේ මතක් කළ යුතුයි මේ පිළිබඳ වැඩි විස්තර මෙවර කිලිදහරා පුවත්පතේ 9 වෙනි පිටුවේ පළ වෙනවා. එහෙමනම් ඔබෙන් සමුගන්නා මම ප්‍රසත් සේනාදී.